වැඩ ගැන කියද්දි මම මේ කල්පනා කරේ දැන් බබා ඔය වැඩක් ආපුහාම අපි මෙතන ඉන්නයි ජපානේ එතන ඉන්නයි හේතුව මොකක්ද දන්නවද ඒගොල්ලෝ වැඩ කරනවා කම්මැලි නැතුව නෑ බබා ඒලා හරි ක්‍රියාශීලී ඊට එහා ගිය දෙයක් තියෙනවා මම ජපාන වලට ගිහපු දවස් තමයි ඒගොල්ලෝ නිකන් අර අපි දැන් ලංකාවේ නිකන් එනකොට එහෙම අත් දෙක බැඳගෙන ඉන්නවා ඒ කවුරුත් එහෙම ඉන්නේ නැහැ හැමෝම වැඩක යෙදෙනවා නැත්නම් අත් දෙක කෙලින් තියාගෙන හරි කියන්නේ එහෙම ඉන්නවා මොකද්ද මොකද්ද මෙලෝ යකට තේරුන්නේ නැහැ කියපු දෙය ඉස්සල්ලා අත් දෙක කෙලින් තියාගෙන ඉන්නවා අයි රොබෝද නෑ මං කිව්වේ කවුරුත් අත් බැඳගෙන ඔහේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ නැහැ අත් දෙක කෙලින් තියාගෙන ඉන්නවා ඒක හරි අත් දෙක කෙලින් තියාගෙන ඒක හරි ඒක හරි බබා ඔව් වැඩපිළිබඳව ජපන් ජාතිකයන්ගේ දින ආකල්පය හරි වෙනස් ඒගොල්ලෝ විශ්වාස කරන දෙයක් තියෙනවා කෙනෙක්ට ඒක කරන්න පුළුවන් නම් මටත් ඒක කරන්න පුළුවන් ඔව් කවුරු හරි ලොකු බිල්ඩින් එකක් හදනවා නම් ඒක අපිටත් කරන්න පුළුවන් කරන්න පුළුවන් දැන් හිතන්න ජපානය වගේ රටකට දැන් හිරෝෂිමාවට නාගසාකියට බෝම්බ වැටලා සුන්නත් දූරි වෙලා හරි ජාපෝ විනාශ වෙලා තිබුණා පරාගානක් තාමත් විඳවන අදරත් විඳවනවානේ හරි ඒ එහෙම වෙලා තියදිත් ඒගොල්ලෝ දැන් අපිට වැඩි දියුණු තැනක සංවර්ධිත තැනකට ඇවිල්ලා තියෙන්නේ කොහොමද ඔය කියන ආකල්ප නිසා ඔය 5S සංකල්පය එහෙම එහෙන්නේ හරි එතකොට ඒගොල්ලෝ කියනවා කෙනෙක් ඒක කරන්න පුළුවන් නම් මටත් ඒක කරන්න පුළුවන්. කාටවත් ඒක කරන්න බැරි නම් මම ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. අන්න හරි. කාටවත්ම කරන්න බැරි දෙයක් නම් ඒක මම තමයි කරන්න ඕනේ. මම ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා තමයි ජපන් ජාතිකයන්ගේ ආකල්ප වැඩ සම්බන්ධව. What a concept. මචං ලංකාවේ ඌට ඒක කරන්න පුළුවන් නම් ඌ ඒක කරපුවා විදිය අපිට. ඌ කරපුවා යන්න. කාටවත් ඒක කරන්න බැරි නම් මං කොහොමද මං ඒක කරන්නේ කොහොමද කරන්නේ අපි අපි කරන්නේ කොහොමද තින් අපි එයිද තැලකට අතිලව්වේ අම්මෝ සංවර්ධිත තියා අනුදර්ම සංවර්ධනේ වෙන්න හිතන්නව පුළුවන්ද තින් ඌට ඒක කරන්න පුළුවන් නෝ කරපුවා අපිට මොකද ඒ කන්නේ කාටවත් ඒක බැයි නම් මං විතරක් මොකටද ඒක කරන්නේ මං කොහොමද ඒක කරන්නේ ගයිත හම්බක් हाँ हेमा आप